ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් මිල කළ නොහැකි සේවයක් කරපු ක්‍රීඩකයෝ දෙන්නෙක් තමයි කුමාර් සංගක්කාරත් මුත්තයා මුරලිදරනුත් කියන්නේ. මේ දෙන්නම කන්දුරට ප්‍රදේශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ලැබුණු ඉහළම 10 හද දෙකක්. මුරලි ශ්‍රී ලංකා වෙනුවෙන් ජාත්‍යන්තර තරඟ දිවියට සමු දෙන්නේ ශ්‍රී ලංකාවේ වැඩිම එක් දින සහ ටෙස්ට් කඩුලාභිය විදිහට. මුරලි ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙම වැඩිම කඩුලාභීන් අතර ඉන්නේ අංක 1. කුමාර් සංගක්කාර තමගේ ජාත්‍යන්තර තරඟ දිවිය අවසන් කරන්නේ ශ්‍රී ලංකාවේ වැඩිම එක් දින සහ ටෙස්ට් ලකුණු ලාභිය විදිහට. ඉතින් මේ දෙන්නා ජාතික වස්තු දෙකක් කියලා හැඳින්නුවත් වරදක් නැහැ. මේ දෙන්නටම පසුගිය කාලේ අන්තර්ජාතික ක්‍රිකට් ආයතනයේ පිරිනමන අද්විතීය ක්‍රීඩකයන් අතරේ සම්මාන ලැබුණා. මේ විදිහට ජාත්‍යන්තරයේ පවා ඉහළ ඇගීම් ලැබෙන මේ විශිෂ්ටයන් දෙන්නට පහුගිය දවස්වල තවත් අපූර්ව ඇගීමක් ලැබුණා. ලෝක ප්‍රකට ස්ටාර් ස්පෝට් නාලිකාව සංවිධානය කළ 21 වන සියවසේ හොඳම ටෙස්ට් ප්‍රතිකරුවා තෝරා ගැනීමේ තරඟයේ අවසානයේ තරඟයේ තිබුණේ සචින් තෙන්ඩුල්කර් සහ කුමාර් සංගක්කාර අතර. කුමාරි අවසානයේ සංග දෙවනියට දාලා සචින් සියවසේ ප්‍රතිකරුවා බවට පත් වුණා. හැබැයි සියවසේ හොඳම පන්දු යවන්නා සම්මානය තමන් සතු කරගන්න මුරලි සමත් වුණා. මුරලි හමුවේ මුරලිගේ සමකාලීන විශිෂ්ටයන් පරාජයට පත් වුණා. මෙම සම්මානයට මුරලි සුදුස්සෙක් බවට පත් කළ කමිටුවේ ප්‍රවීණ ක්‍රීඩකයන් පිරිසක් හිටියා. ඊයන් බිෂොප්, හර්බජන් සින්, ෂේන් වොට්සන්, ස්කොට් ස්ටයිරිස්, සුනිල් ගවස්කා වගේ ක්‍රිකට් දන්න ප්‍රවීණයන් තමයි මේ කමිටුවේ හිටියේ. මුරලි එක්ක සියවසේ හොඳම පන්දු යවන්න බවට පත් වෙන සටනට ග්ලෙන් මැග්‍රාත්, ෂේන් නෝන් වගේම ඩේල් ස්ටේන් යන ක්‍රීඩකයන් හිටියා. මේ නිර්දේශිත ක්‍රීඩකයෝ ඔක්කොම ජාත්‍යන්තර ක්‍රිකට් වංශ කතාවට තමන්ගේ නමින් සුවිශේෂ පරිච්ඡේද වෙන් කරගත් ක්‍රීඩකයෝ. අවසානයේ මේ ක්‍රීඩකයෝ 4 දෙනා අතරින් 4 වෙනි තැන දිනා ගන්න සමත් වුණේ ග්ලෙන් මැග්‍රාත්. 3 වෙනි තැනට පත් වුණේ ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ වැඩිම කඩුලාභීන් අතරේ මුරලිට පමණක් දෙවෙනි ෂේන් වෝන්. මුරලි එක්ක අවසන් සටනට ආවේ දකුණු අප්‍රිකා සුපිරි ක්‍රීඩක ඩේල් ස්ටේන්. සටන අවසන් වුණේ මුරලිට 50%කට වැඩි මනාපයක කිරුළ හිමි වෙලා. ස්ටේන් ශතවර්ෂයේ පන්දු යවන්න අතරේ දෙවෙනි තැනට පත් වුණා. ඇත්තටම මේ සම්මාන ලැබෙන පුවත් අපිට ඇහෙද්දිත් අපි නැවතත් අපේ ක්‍රිකට් මතකය ලංකාවේ ක්‍රිකට් වල ස්වර්ණමය අවධියට ඇදී යනවා. නැවතත් මේ වගේ කාලයක් ඉක්මනටම එන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් වීඩියෝ නම් දෙස් අපිරිතවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.